පිරිසක් අපි අතර ගෙනල්ලා දාලා මේ පිස්ස හැංගි හැංගි ඉන්නවා. මම යෝජනා කළා රතන හාමුදුරුවන්ට දැන් මෙයා එන්නේ නැති නිසා ඔබ වහන්සේ මමයි වාඩි වෙලා රටට කියමු. ඔබ වහන්සේ කියන්නේ අවුරුදු 15ක් මම පාර්ලිමේන්තුවේ හිටියා. මට හුඟක් අත්දැකීම් තියෙනවා. මම මේ ව්‍යාපාරේ නායකත්වය දෙනවා. නවකයෙක් විදියට ඥානසාර හාමුදුරුව මගේ ආශිර්වාදයත් ඇතුව පාර්ලිමේන්තුවට යවනවා. උන්වහන්සේ පිටිපස්සෙන් මං ඉන්නවා. බලමු එතකොටවත් මේ මිනිහා එයිද එළියට. දැන් එහෙම කිව්වනම් කොච්චර ලස්සනද ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනාව එක නෙවෙයිද? ඒකට එකගත් නැහැ. එතකොට දැන් උන්වහන්සේ වැරදි දෙකක් කරලා තියෙනවනේ. තමන් ගෙනාපු ලේකම් හංගල හෝ හැංගිලා. කවුද හැංගුවේ? ඇයි එළියට එන්නේ නැත්තේ? එතකොට එයා කරන්න ඕන මොකද්ද? රතනහරු නායකයෙක් නම් මේ මිනිස්සු කතා කරන ව්‍යාපාර හදන්න. යක ඔහොම ව්‍යාපාර හදන්න පුළුවන් අයියේ. ප්‍රශ්නයක් ඇති වුණාම මේකට නායකත්වය දීලා මිනිස්සු ටික ගැඳවලා මොකද්ද ඔයි දැන් අපි කරන්න කියලා අහන්න නේද? හරියට කල යුතුව තිබුණේ ඔක්කොම චන්දිල මිනිස්සු දෙක දෙවලා විමුලදී සවයන එක. ඔක්කොම ගිහිල්ලා පොලිසියට පැමිණිලි දැම්ම නම් ඉවරයිනේ. മന്ത്രി ධූරේ මු හොරු වරන් ගිහිල්ලා කියලා. ඒක කරන්න ඕන රතනහාමුදුරට දැන් එයානේ නායකයෙක් හැටියට පෙනී සිටි. පක්ෂෙන් එහෙම නායකකමක් දීලා නැති වුණත් මේ ව්‍යාපාර නායකත්වය දෙනවයි කිව්වනේ. දැන් ඒ දෙනවයි කියන එක කරන්න එපායේ. වැරදියෝ. හෙලෝ උරුමඩත් මේක කෙරුවා. හෙලෝ උරුමඩත් මේක කෙරුවා. භික්ෂුවක් හැටියට ඥානසාර හාමුදුරුව තමයි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අසුන් ගන්න ඕන. මොකද මේ අදාළ කාරණාවන් පිළිබඳව මනා අවබෝධයක් දැනුමක් තිබෙන පුද්ගලයා ඥානසාර හාමුදුරුව නිසා රතන හාමුදුරුව මේ වෙලාවේ කළ යුත්තේ නම්මසීලී වෙලා ඥානසාර හාමුදුරන්ට එක ලබා දෙන්න ඕන. මොකද හේතුව අතුරුලිය රතන හාමුදුරුව වසර 15ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරා. පාර්ලිමේන්තු නියෝජනය තුළින් බෞද්ධයන්ට සිංහලයන්ට අත්‍යච්ච සෙත මොකක්ද කියලා අපි අහනවා. පල ඒ වගේ පෞසුගේ අවුරුදු හතරාමාරය තුළ කාලය තුළ රිෂාඩ් බදූදීන් රවුෆා කිම්ලා ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවත් එක්ක වාඩිවෙලා හිටිය රතන හාමුදුරුව ඒ කාල පරිච්ඡේදය තුළ ඔය කියන ශරියා විශ්වවිද්‍යාලය දැක්කේ නැද්ද? ඔය කියන රිෂඩ් බදූදින්ගේ අන්තවාදය දැක්කේ නැද්ද? ඔය කියන රවුෆා කීම්ගේ ක්‍රියාකාරකම් දැක්කේ නැද්ද? ඒ වෙලාවේ යහපාලන ආණ්ඩුවේ වාඩිවෙලා හිටිය රතන හාමුදුරුව ඒක නිසා අපි මේ වෙලාවේ රතන හාමුදුරන්ට මතක් කරනවා ඔබ වහන්සේ ඔය කරන ක්‍රියාව කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට ඔය මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කිරීමයි ඔබ වහන්සේ කරන්න ඕන. ඒක නිසා මේ රටේ ඔබ වහන්සේව ගම්පහ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඔබ වහන්සේව ජනමතයක් හැටියට මිනිස්සු මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒක නිසා මේ ඥානසාර හාමුදුරුව පිළිබඳව විශ්වාසය තවල තමයි රට පුරා ඉන්න මහසංගරත්නයේ ඇතුළු ජනතාව අපේ ජන බලපක්ෂයට කොඩිය ලකුණ ඡන්දේ ලබා දීලා ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තුවේ වැඩම කිරීම සඳහා ඒ අවශ්‍ය කරන ශක්තිය ලබා දීලා තිබෙනවා. ඒක නිසා රතන හාමුදුරුව කළ යුත්තේ යම් නිහඬව විහාරස්ථානෙට වෙලා ඔය වසවිස නැති